අයි බුවන් දෙදස් විසියක සසස්පෙල විාහයට මුණ දෙන්නන්න දරු දැටු හැමෝටම ප මම වීඩියෝව නිකුත් කරන්නේ එන්න එළමුුණු මාසේ නොැම්බර් මාසේ තුළ කොහොමද අපේ පන්ති පැවැත්වීම සිද්ධ වන්නේ කියනක පිළිබඳ ඔවුලන්ට දැනුවත් කරන්න. ගේ මේ වීඩියෝ පබ්ලික් විඩියෝ එකක් විදිහයටයිනිකුත් වෙන්නේ එනිසා අර පාඩංග බල වීඩියෝ බලන්න වගේ මේකට ොග්බෙන්න්න අවශ්‍ය වෙන්නේ නෑ ඒ වගේ ඔබේ ඕනෑම මිතුරෙකුටත් මේ විීඩියෝ ප්‍රවේශ කලන්න පුළුවන් එනිසා ඔබේ මතුරන්ටත් වීඩියෝව ලැබුණාද කියෙක ප්‍රවේශකර දෝන් ැක්කද කියනෙක පොඩ්ඩක් ම ැලිමත් වෙලා එම නතිනං මේ පිබඳ පණි විඩිය ඕන්ටත් ලබාදන්න. එතකොට දෙදාස් විසියක අවුරද්දේ දැන් අපිගිය මාසේපුරා ඔන් Onlineයින් ආකාරයට යම් ප්‍රමාණයකිින් අපි පන්ති වැඩකටේ තුටික කරා. එකොට ැන් මේ මාසිත් අපිට දැනට පේන විදිහටනං අපිට සාමාන්‍ය විදිහට සුපුරුදු පරිදි පන්ති පටන්ගන්න හැකියාවක් නොලැබීමක් තමයි දකින්න තියෙන්. තුොික සමහරක් වෙලාවට ලබන අවුරුද්ද වෙනකම්ම අපිට සාමාන්‍ය විදිහයට පන්ති පටන්ගන්න බැරිවෙන්නත් පුළුවනි. හැබැයි ඒසිල් අතරේ ඔබේ විභහගේ සඳහා වෙන කාලයත් තිඟ ඩිංගලඟ වෙනවා. අද ඉඳගෙන බැලුවත් සාමාන්‍යීන්තීනෙ දින දෙසේ හැත්තැවක වගේ කාලයක් ඔබගේ විභාගේ සඳහා. පෑහය දාස් පන්සිීයක් වගේ වෙලාවක්. එතුට මේ කාලසීමාව තුළ අපිට තියෙනවා සෑහෙන වැඩ ප්‍රමාණයක් ක අරන් මොද මේ අවුෘදෙ මුලයිඳගෙනම අපිට බාධාවන් සිෙද්ද වුණාපේ පන්තිවලට මේ ගැටලුවත් එක්ක එතුර අපිට විශේ නිර්දේශය තවතියෙනවා සැලකයුතු වැඩ ප්‍රමාණයක් ඉටු කරගන්න. ඒවගේ පුනරීක්ෂණයන් ඒවගේ විභාගිට සූදානම් වෙන පිරහුරු ප්‍රශ්ණ කරගන්නාත් අවශ්‍ය වෙන. මොකද බොහෝදුරට විභාගේ කල්ෙ යි කියලා පිට බලාපොරොත්තුවෙන් නමාරුවී ඔබ සඳහා ඒවගේ තමයි අප ැලගුවතින් දෙදස් පිස්ස පැහැත්වුණු එලෙවල් විභාගෙදිහා. ඔවුන් එමසිසුනුත් මේ වගේ යම්යම් බාධාවන්ට යටත් වනත් ලකුණත් ඔවුන්ගේ උසස් පෙල ප්‍රශ්න පත්තරත්. එතරම් පහසු කිරීමක් හෝ විශේෂිත පහස කිරීමක් කරලා තිබුණේ නැති බවක්තමයි අපිට පෙනුණේ. ඇබහෝ වෙලාවට පසුග අවුරුද දෙ දස් දහන මේ ඒලෙවල් ප්‍රශ්නපත්තගේ තිබෙන සීරුතා මට්ටම සහිතවම. ඒ ප්‍රශ්නපත්තර නිකුත් කරලතින විදිහක්තමයි අපි දැක්කේ. එනිසා විෂේනිර්දේශයේ අඩුකිරීමක් හෝ ඒම නැතිනම් ප්‍රශ්නපත්තරය පහසු කිරීමක් හෝ ගැන වැඩිබලාපොරොත්තුවක් අපිටතියා ගන්න බෑ. හොඳමදී තමයි අපි මේ අභියෝගය හමුවයත් අර කලින් අවුරුතුවල සිසුන් වගේම උපරිම සහ හොඳම සූදානමකට යම්. එතකොට දැ අපිටත් ේන ලොකු අවිශෂිතාවයක් එකක් ඔප තේරුන් ගන්න ොද අපි අදහසකුත් නැහැත්තටම කවතායිදගෙන මේ සුපුරුතු පන්ති පටන් ගන්න පුළුවන් වෙවිද කියල්. එවගේ ඔබටත් මේ ඔන් Onlineයින් ක්‍රමයේ සෑහෙන ගැටලු පවතීවී. සොනට වීඩියෝ දර්ශනය වන්න ඇති බිලිබඳ ගැටලුවා එතකට සෑහෙන්න්න ඒහා සම්බන්ධ පැමිණිලිත් ලබුණා ඒ ගැක් පුලුවන් විදිහට අපි සලකාබැලීම් කර. ඒගේම තවම කීප දෙනෙක් ඉන්නව පහුගිය මාසේ ඒ වගේ පන්තිවලට සම්බන්ධ වනෙත් නැති. හැබයි ඔමතකතියාගන්න තව දිනදශය හැත්තෑවක වගේ කාලයක් තියෙන්නේ. ඒවගේ කෙතරම් දවසක් අපිට මේක්‍රමේට ගෙතරට වෙලා ඉන්නවේවි දැන්නේන්නේ. හැබයිඒක් මුළු කාල සේමාවත් තුළම ඔබහිතනවානං වැඩ කරන්නේ නැතුව ආයි සුපුරුදු විදිහට පන්ති පටන්ගන්නකං ඉන්නවා කියලා ඒක ලොකු ගැටලුවක් ලොකු අවාසයක් වෙන්න පුළුවනි ඔබට. එනිසා මගේ අදහසනම් මේ තියෙන තත්ත්වය තුළ මේ අලුත්ක්‍රමයක් වඋනත් ගැටලු තිබුණත් අර කලින් තරම්ම එකඇඟට දැනුනේ නැති වනත් නිකමකාල නස්්‍ය කරනවා වෙනුවට අපි බලමු මේකට හුරුවෙමින් ප්‍රයෝජනවත් විදිහට මේ කාලය ගතකරන්න. එනිසා මේ නොම්බර් මාස තුළ මම බලාපොළොත්තු වෙනවා තියරි සහ රිවිෂන් කියන කොටස් දෙකම ආරම්භ කරන්න. එතකොට පහගිය මාසයත් මම කරේ තියරි කොටස් පමණයි ඒ පහුගිය මාස මතුගම සිිප්ලි ආයතනය සමහර සිසුන් මට ප්‍රකාශ කර ඔවන් පන්තිපිස් ගෙව්ව කියල තිීරි රිවිෂන් කොටස් දෙකටම න එම සිසුන් ඉන්න වනන් එහම සිසුන් කිහිපදිනික්ට කතා කරලා එතකොට ආයතනයට මම දැනුම්දීල තිබුණ තියරි පමණක් කියන කතාව නමුත් ඒ වෙන කොටත් සිසුන් යම්ප්‍රමාණයක් පන්තිකකාඩ් අරගෙන තිබුණ ඔවන් තමයි බහතරයක් මේ ගැටලුවට මොනදීල තිබුණ. එතකොට ඒ පන්තිකාඩ් පත පරිසං කරලා තියාගන්න ඒ සිසුන් ටියRර් කාඩ් එකක්න ගත්තේ. නැවත සුපුරුදු විදිහයට පන්ති ආරම්භෝනු හාම ඒල් ඒ එ මාසේ සඳහා පන්තිකාඩ් එක ගන්න කොට එතකොට ඔබටRර් ලෙස වැඩිපුරගවනවානනි මුදලක් තියරි වලට වඩා අන්නේ මුදල් ප්‍රමාණය අඩුකරගෙන ඔබට අලුත් මාසේ සඳහා පන්තිකාඩ්ඩ් එක ලබා දෙන්න කටයුතු කරන. එනිසා ගෙන මේ වෙලාවි කලබල වෙන්න එපා. එතෝඩ මේ මාසේ සඳහා තිීරි සහ රවිෂන් කියන කරම දෙකටම පන්ති ආරම්භ කරන්න බලාපොරොත්තුවින් බලාපොරොත්තුවින් ඉන්නවා. ඒනිසා ඕගොල්ුවන් ටර් කාඩ එකක් විදිහට තමයි මුදල්ග වීම් කළ යුතු වෙන්නේ. එවගේ මේන්වැැම්බර් මාසේදී තියරි කොටස සඳහා පාඩමක් විදිහට තොරතුරු පද්ධති පාඩම හෝ කෘතිම බුද්ධි පාඩම යන දෙගෙන් එකත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා එවගේම රෙවිෂන් සඳහා සම්පූර්ණ ප්‍රශ්න පත්තර කට්ටල හතරක් සාකච්ඡා කරන්නත් අදහස් කරගෙන ඉන්න. ේ ප්‍රශ්න පත්තර සකස් වෙලා තියෙන්නේෙ මේ දක්වා ඔබ ඉගෙනගත්ත පාඩම් වලින් මතක්කරොත් පළවෙනි පාඩම දෙවනි පාඩම සංඛ්‍යා පදධති තුංගෙනනි පාඩම ඒවගේම බූලිය පාඩම ඒකමs කොටස ඒකම මෙෙුම් පද්ධති පාඩම සහ ඊ කොමස් පාඩ එතකොට මෙම පාඩම් පුනරීක්ෂණය කරමින් වි්ුවගතඒ වගේMCකූ පානහා විවගත සහ රචනාවර්ගවලින් මේ ප්‍රශ්නපත්තර කට්ටල හතර සාකච්ඡා කරනු ලබනු ඒකම තියරි පාඩමකුත් සිද්ධ කරනු ලබනු. එතකොට මේ පාඩම් සමහර අවස්ථාවල සූම් ක්‍රමේටත් ලයි් කරන්න අදහසකුත් දැනට තියෙනවා එනිසා ඔබ වෙත පණිවිඩයක් එව්වා සූම් ඇප් එක හැම කෙනෙක්ම ඉන්ස්ටෝල් කරලා තියාගන්න එතකොට පන්ති පටන් ගන්න කලින් තියෙන ගැටලු ඔබට පුළුවනි හා සම්බන්ධ විස ගන්න. කොට තාවමත් අපිටත් පවා ගැටල තියෙනවා සූම් ක්‍රමේ වඩා සාර්ථකද රෙකෝඩිින්ද වඩා සාර්ථක මොකද ගැටලු ගණනාවක් අපිට හිතන්න වෙනවා සමස්ත ළමයිගේම තත්වය සලකාබලමින්. එ නිසයි මේව මහොත වන විටත් ස්ථීරෝම තාම අදහසක් නෑ නමුත් කෙසේ වෙතත් මෙම වැඩ කොටස බ්ලබ් එලබෙන මාසේතුළ සිදු කරනු ලබරු. එතුොට මේ හා සම්බන්ධ ඉගැන්වීමම් කටහිුතු. ඒකැන්නේ මෙම ප්‍රශ්ණපත්තර හතර සාකච්ඡා කිරීමත් ඒවගේ අලුත් ඒකකය හා සම්බන්ධ පාඩක් වැඩත් මෙම මාසේ පහළුස්ව නිදාසිට ආරම්නෝ නොම්බර් පහලවෙයිදගෙන. එතුො තේරි කොටසන ඊට කලින්වම මාආරම්භ කරනවා කද දැන් අපි පසුගේ පාඩම සම්පූර්ණයම අවසන් කරා එනිසා කාලයි නාස්ත කරන වශනෑ හෙටදිනේ වන විට පාස්පේප සාකච්ඡා කරන වීඩියෝව ඔබට නිදහස් වේවි. ඉන් පස්සේ තව දවස් කීපයකින්මමම අලුත්තිරිපාඩම ආරම්භ කරන්න එතකොට සහරක් වෙලාබට එම තිරිපාඩ මාආරම්භ කරන විටත් ඇදරි නීති තත්වය පැවතුනොත් ඔට නිබඳන ලබා දෙන්න පුුවන්කමක් පන එකක් නෑ එම ුණොත් එතකං අපි නෝට්ට එක පොතක ලියයාගම දහවිනි දෑන් නමවෙෙන දෑන් පසුව ඔබට ටියවුට් එක ලබා ගැන්න ක්‍රමයකුත් මම හදලා දෙන්න කොහමුණත් පහළු ස්වනිධාවන විට ගල්ල කළුතර මතුගම කියන නගරතුනීම දෙදහස් විසි එක සිසුන් සඳහා තියරි සහරවිෂන් කියෙනාකාර දෙකටම පාඩං වැඩ කටයුතු ආරම්භ කරනු ලබනු එතකොට ඔබගේෙන් මා බලාපොරොත්තු වෙන කරුණුටික් තිබෙනවා පළවිනි කාරණය තමයි ඔබ සියලු දෙනාම මේට සම්බන්ධවන්න උත්සහ කරන්න මට අවශ්‍ය වන්නේ නැහැ කිසිදු ලමේ මෙම ක්‍රමය නිසා මක හැරිමින් ගමන යන්න. එනිසාවබට ැටලු තිබෙන වාන න්-යින් ක්‍රමයත් එක්ක සබන්ධ වෙන්න එමනතිනං ආර්ික ගැටළු හෝ වෙනත් ගැටලු තිබෙනවානං අප දැනුවත් කරන්න අපි හැකි උපරීම උදව්ව ඔබ සඳහා සලස්සන්න. ඒවගේම නිිබන්ධනේ ලබාගන්න ද දහවිනිදාසිට පහළු ස්වනිධාතර කාල සීමාව තුළ ඔබ අදාළ ආයතනයට හෝ ආතනයකටන්න පහසුනන් දැනට පිසාකච්ඡා කරමින් පවතිනවා ඔබට ආසන්නම නගරයවෙත එය රැගෙනද ඒ මේ ක්‍රමයකුත්. එනිසා පණිවිඩේ ලද විගස දහවිනිධාාවනට පන්. විඩේ ලද විගස ටියුට් ලබාගතහැකි බව ඔබ අප දැනුවත් කරන්න ආයතනයට ඒමට යම්කිසි ගැටලුවක් තියෙනවානං ඔබගේ ආසන්නව නගරේ වෙත එම ටියුට් ලබාදීමටත් කටයතු කරනු ලබනු. එතකොට ඒසදා ඔබට සිද්ධ වෙනවා අදාල පන්තිගාස්තු ගෙවන්න දහවනිදාාත් පහළොස්වනිදාාත් අතර. මොකද මේක ඉක්මනින්ම ආරම්භ කළයතු නිසා. සහරවෙලාවට ඔබාතර කෙනෙක් ඉන්න පුළුවන් ඒ දවස් කීපේ තුළ පන්තිගාස්තු ගෙවීම අපහසු. එතකොට එහෙම සිසුන් ඉන්නවාන්නං ඕනුත් අපිියෝ දැනුවත් කරන්න ඕන්නත් අපි බලාපොරොත් වෙනවා ඒ පන්තිගාස්තුව කියන සාධකය මත අතහරින්නේ නැතුව ඔවුන්ටත් මේ නිිබන්ධන ලබා දෙමින් ඔවුන්ට පහසු මාසේ මැද දවසක ඒ පන්තිගාස්තු ගයන්න අවස්ථාවක් දෙෙන් හැබයි හැකි හැම කෙනෙකුම උත්සහතරන්න වංචාකිරීමකින් තොරව පන්තිගාස්තු ගෙවන්න මොකද පසගගේ මාසේ. නි ත්හයන් දර්පු සිසුන් කීප දෙනෙක් ගැන අපිට වාර්තා වනා ඉතිං එක ඒම නොවේවි කියලා අපි අපේක්ෂා කරනවා මොකද මේ ඔන්ලයින් ක්‍රමට වැඩකරගෙන යනකොට ඒ සඳහා සම්බන්ධ කරගන්න වෙනවා අපිට යම් කිසි පිරිසක් මේ වීඩියෝ සකස් කරන්න ඒවගේම ඒහා සම්බන්ධ අනෙකුත් වැඩකටයුතු ඒවගේම අන්තර්ජාල සබධතා හා සම්බන්ධදේවල් මොකද අපි ඔබට ගත්වොත් එක විඩියක් නමුොත් පන්ති කීපයක් න ඒ සඳහා විඩියෝ කීපයක්ම අපි සිද්ධ කරන්න ඕන එතකොට ඔවන්ට යම් වැටුක්ග වන්න තියෙනවා ඒ වගේම ආයතන අපි අධ්‍යාප නායතන වල අයිතිකරුවන් හිමිකරුවනුත් මේ දිනවල සෑහෙන්ෙන මුල්ලි අර්වුදයකඉන්නවා ඔුන්ගේ අ ව්‍යාපාරකටයුතුත් ඉින් ඕවන්ටත් යම් මුදලක් අපි ලබාදෙනවා. ඉතින් මේ සියල්ල පන්තිපීස්කන් මත තමයි තීරණය වන්නේ ඒ නිසාය හැකි හැමෙනෙකුම මුදල්ග වල ටියුට් එක ලබා ගන්න නමුත් ඔබට මුදල් ගෙවීමේ අපහසුවක් තියෙනවා කියලා ඔබ නි්ශබ්දවවෙන්න හෝ ටියුට් එක නොගෙන මෙම ක්‍රමයෙන් ඇත්වන්න එපා මොකද ඔබ මාදන්නවා මම මුදලට වඩා හැමතිස්සේම ඔබ සියලු දෙනාවම විභාග සමත් කරගන්නයි මහන්සි වෙන්නේ නිසා මම කැමති නැහැ එවැ නිසාධකයක් මත ඔබ නිහඩ පීම ඒවගේම කම්මලි වෙන්නේ නැතුව. මේ මේ ක්‍රමේ අ වෙනස නිසා ඔබට දැනෙනවා වෙන්න පුළුවන් කලින් තරං වැඩ කරෙනවාඩයි වගේ එමනත්තං ඇඟට දැනින්න තරං වැඩ නැවගේ දැන්න පුළුවනි එක මට පවා ඇඟට දැනවා හිතෙනවා මොකද මේ ක්‍රමේ අපිට අලුත් නිසා. නමුත් කරන්න දෙයක් නැහැ මේ අපි අභියෝගයක් විදිට අරගෙන. අපි බලමු මේ ක්‍රමේ තුළාත් උපරීම. මහන්සියක් සහ උපරිම තරණයක් අපි ලබා දෙමු කෙලෙස හෝ මේ වැඩ කටයුතුටික සම්පූර්ණ කර. එොට මට ඔබ වෙත ලබා දෙන්න වශ්‍යියුණු පනිිවිඩේ එයයි. මගේ දුරකතනන්ගේ ඔබ සියලු දෙනාම දන්නවා. ඔබට පුළුවනි ඕනෑම අවස්ථාවක මා වෙත ආමන්තරණය කරලා. ඔබට තියන ගැටලු පවසන්න විශේෂයෙන් එම දින පහ ඇතුළත ටියුට් එක ලබා ගැනීම කරන්න සහ ප්‍රශ්නපත්තර කට්ටලය ප්‍රශ්නපත්තර හතර සහ අදාළ නිබන්ධන අද ආයතනය තුළමම ස්තැම්තියලා. ඔබට ලබා ගැන්න බව ලබාගත යුතු බව දැනුම් දෙන්නම්. ඒවගේම නැවතත් මමගේෙන ඔබට ආයතනයටෙන් අමාරුුණක්ම් මතුමට ගල්ල ටව් එකට කුතරටව්න එකට එන්න ගැටලු තියෙනවානම්.ඒ යම් කිසි භයක්තිීනවන රෝගේයේ නිසා හෝ ප්‍රහන පහසුකම් ගැටලු තියෙනවාන්නම් ඒ පිළි බඳව දහවෙනිදා වෙන කොටම අපිව දැනුවත් කරන්න. තකොට ඔබට ආසන්නම නගරේ වෙත අපි එක්දිනකදී එම නිබන්දෙන ගෙනත් දෙන්නම් ඒ අවස්ථාව ඔබට පුළුවන් පන්ති කාඩ කෙතනින් අරගෙන ඒ වෙලාවම ටවුට්ක ලබාගැනීමේ ක්‍රමයක් අපි ඔබට හදල දෙන්න. රේ නිසා ඔබගේ අදහස් නිතරම පිට තැනුම් දෙන්න සහ ඔබත් යම් කිෙසි කැපකිරීමක් මහන්සියක් දන්න මොකද ආත්මාර්ථකාමී වන්න මේපා මොකද ඔබට තියෙන්නේ ඔබ ගැන ගැටළුවක් පමණයි නමුත් ගුලුවරයක් විදිහයට මට සමස්තයක් පිළිබඳ හිතන්න වෙන මොකද එකළමෙක් මුදල් ෙවල ගෙන ගන්නකොට තවල මේක් එක වංචා සහගතව මුදල් නොගෙවාගෙන ගැනීම මට එක හිතට අආර්මාරයි මොකදේ සිසුම් දෙදනාම මට එකයි සමානයි ඒනිසා ඔබ වැඩිහිටි දරුවන් ගැටලු තිෙන්න්න පුළුවනි පියෝන කෙනෙකු අපේවත් සාකච්ඡා කරගෙන හැමෝම අපිය එකතුවෙලා මේ වැඩසටහන කරගෙනියම් ඒක මොබේ යාලුවන්න පුළුවන් ඔබට තියන්න පුළුවන් විශේෂි ගැටලු ොරින්ීම ගැටලුවලින් ඔහු පසුබයි වෙලානංගඉනින පුුවන් යාලුවවත්තක සාච්චා කරල යාලුවට ප්‍රකාරයක් කරන්න යාළුවා ඒ පිළිබඳව මහා කතා කරන්න මැලිවෙනවාන ඔබට පුළුවන් ඔහු වෙනුවෙන් ඇයවෙනුවෙන් මාත්ත එෙක්ක කතාබහ කරන්න. ඒම මේ මාසේ ඉඳගෙන මේ න් Onlineයින් රවින් සහ තිරි කොටස් සඳහා ඔබ. අනිකුත් මිතුරට එකන අපගේ පන්ති නොපැමිණි අයට පවා සම්බන්ධවෙන්න පුළුවන්කමතියෙනවා හැබයි එවැනි සිසුන් සම්බන්ධ වනවානම් පැදිලිවම කල්ඇතුව මට දුරකතනෑමතුමක් ලබා දෙෙන් නොන මේ තිරේ දැක්විෙනමාගේ අකේට දුරකතනෑමතුමක් ලබාදීලා ලියාපතිංචි වෙන්නවවාන නමු පරණ සිසුන් අපේ පන්තතියාප සිුන් ලාපදිංචි වන්න වශින ඕන්ගේ තොරොතුර පපිගා දැනටම තියෙනවා එනිසා අනකුත් සිුන් අලත් සිසුන් ඉන්නවානම්? ඔවුන්ට මේ පිළිබඳ දැනුවත් කරලා තියන්න මොකද පහුගිය වසර ප්‍රශ්න පත්තරේ බැලුවහම අපිට වෙනවා සම්පූර්ණ සහ උොතටම තියරිටික සම්පූර්ණ කරගන්න ඒවගේම සෑහෙන පුනරීක්ෂණ ප්‍රමාණයකුත් අපි කළ යුතුයි. ඒනිසා අපිට ලොකු අභියෝගයක් තියෙනවා කාලයක් එක්ක ඒනිසා මේ නොම්බර් මාසේ අපි යොක්තෝම්බර් මාසය කරාටත් වඩා වැඩිවේගේකින් පන්තිය කරගෙන යන්න බලාපොරොත්තුවක් වෙනවා සූදානම තියෙනවා ඒනිසා ඔබ සියලු දෙෙන ඒ වෙත සම්බන්ධ වෙන්න ඔබගේ අනෙකුත් මිතුරන්වත් මේ පාඩම මේ පණිවිඩේ පිළිබඳ දැනුවත් කරන්න. එනම් නොම්බර් මස පහලොස්වනිදා සිට ර්විෂන් ආරම්භ වෙනවා ඒවගේ නොවම්බර් සාමනින් දහවිනිදාට පෙර පොහලට මේ ලැබෙන සතියන්තයේදීම අලුත්තේරි පාඩම මාවිසින් ආරම්භ කරනු ලබනවා ඒවගේම ගල්ලය සිසුනුත් ඒවගේ කළුතර සහ මතුගම සිිප්ලි ආයතනයේ සිසුනුත් දහවිනිදෑයින් පසුව ආයතනයට පැමිණ අදාල නිබන්ධන සහ ප්‍රශ්න පත්තර කට්ටල ලබාගන්න ඔබ ප්‍රධහන නගරේ වෙත පැමිණින්න පැකිිලොනවා නම් ඒ පිළිබඳවත් හැකඉක්මනින් දැනුවත් කරන්න මොකද කල් ගතහරම කරන්නපා කාලේ නාස්ති කරන්න එපා මොකද අපිට එක දවසක පුළුවනි තකොටික් නගරකඉන්න අය වෙනුවෙන් පහසකම් සලසන්න හෙම නැතිනම් වෙනත් ක්‍රමයක් හෝ විකල්ප ක්‍රමයක් හෝ ඔබ වෙනුවෙන් සලසා දෙන්න. මොකද හැමවිටම රට අවිනිශ්්‍යිතයි හෙට දවසගෙන අපට කියන්න බෑොයිවා ඒේවිද එනිසාපි උත්සාහ කර අද දවසේීම ෙක් සියල ගැටල වි සඳගන්. න පනි වි මයි වෙ මු කරන්න ම න ෂේ කරුණ ැට පවති න ි කරපු ಾඩක් ැකිල නතුව රකතනෑමතු බා ී ඒ ැටಳු විසඳගන්නත්. උත්සාහ තරන්න ඉදිරි පත්වෙන්න කියලාත් ඔගොල්ල හැමෝටම ම අශ කරනවා හෙවගේම දූල පුතාල හැමෝටම දහිේවන්තව මේ ගමන යන්න අපි එකටෙක් එකතු වෙලා වැඩකරම කියලා ආරාධනා කරනු. එනම් පොහොම ස්තූතියි කෝගොල්ලො සියලු දෙනාට